නව සැන්ඩර්ස් දේශපාලනය පටන් ගැනීමට නම් අපට මාවෝ නැවත කියවීමට සිදුව ඇත. අධිරාජ්‍යවාදී තාප්ප විසංයෝජනය කරමු. බදිව් නැවත කියවමු. ගුරු ගීතේ නැවත කියවමු. දුයිසෙන්ගෙන් ඉගෙන ගමු. මන්ද කුමක් අප කළ යුතුද යනුවෙන් කියා දීමට කිසිවෙක් නොපැමිණෙන හේයිනි. පසුගිය අවස්ථා දෙකේදී අපි සාකච්ඡා කළේ සුවිශේෂ බව සහ විශ්වීය බව අතර සම්බන්ධය කියන එක අපිට න්‍යායිකව ගත්තොත් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම්කිසි සුවිශේෂ බවක ඉන්නවා නම් අපි හිතමු සාන්දෘෂ්ටිකාර්ථයෙන් කියලා. මේක වඩාත් හොඳින් කතා කරනවා ෆ්‍රෙඩ්රික් ජෙම්සන්. කියන්නේ බටහිර සාන්දෘෂ්ටික බව තමා සුවිශේෂ පුද්ගලයෙක්. දැන් අපි ඇල්බර් කමුගේ පිටස්තරයා වගේ නවකතාවක් ගත්තහම, එහෙම නැත්නම් ෆ්‍රාන්ස් කාෆ්කාගේ නවකතා ගත්තත් අපිට තේරෙනවා ඒ සාන්දෘෂ්ටික නවකතාවල අර බටහිර ආත්මය පොදු සද්දබද්ද වලින්, ඒ කියන්නේ අර පොදුවේ තියෙන හැමෝම කරන දෙයින් ඉවත් වෙලා තමාගේම වූ සුවිශේෂ පැවැත්මක් සාධනය කර ගැනීම පිළිබඳ සාහිත්‍යයක් වටහිරට තියෙනවා කියන එක. ඉතින් ඒ අර්ථයෙන් අර පුද්ගල සුවිශේෂ බව කියන එක මේ සාකච්ඡා මාලාව තුළ සම්පූර්ණයෙන් මේ එක අනවශ්‍ය දෙයක් හැටියට මේ මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් හැඟ වෙන්නේ නැහැ මේකින්. පුද්ගල සුවිශේෂ බව අතිශයින් වැදගත්. නමුත් මෙතන තියෙන වැදගත්කම තමයි කලෙක්ටිවිසම්. ඒ කියන්නේ සාමූහික බව. ඒ කියන්නේ සාමූහික බව ඔස්සේ තමයි අපිට යන්න වෙලා තියෙන්නේ කිසියම් පොදු අරමුණක් සඳහා. ඒ කියන්නේ තනි තනි පුද්ගලයන්ගේ තියෙන සුවිශේෂතා එක්තරා ආකාරයකට පොදු අරමුණ වෙනුවෙන් යම් ආකාරයකට යටපත් කරගන්න සිද්ධ වෙනවා. අර පොදු අරමුණ සාධනය කරගන්න, නැත්නම් ඒ අරමුණ කරා ගමන් කරන්න යන ගමනේදී, මොකද අපි තනි තනිව ගත්තොත් තනි තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. ඒක පොදු අරමුණක්, කියන්නේ පොදුවේ අපි හැමෝම ගන්න උත්සාහයක් කරා තමයි එක්තරා ආකාරයකට කිසියම් පොදු අරමුණක් කරා යන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සුවිශේෂ බව සහ පිටික්ල සහ විශ්වීය බව යුනිවර්සල් කියන එක අතර අර හෙගලියානු ආකාරයෙන් ගත්තහම යම්කිසි ආකාරයක සුසංවාදී බවක්, ඒ දෙක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න වෙනවා. අන්න ඒ ගොඩනගා ගැනීම තුළ තමයි මම මීට කලින් කිව්වේ අර අප තුල තියෙන අනන්‍යතාවය අහම මමංකාරයේ යම් ආකාරයකට කැපකිරීමෙන් ඒ කැපකිරීම ඔස්සේ ඒ කැප කරපු දෙහි ප්‍රතිඵලයක් ලෙස අපිට විශ්වීය දේ දැකගන්න, නැත විප්ලවයක් නැත විමුක්ති අරගලයක් දැකගන්න පුළුවන් වෙනවා කියන එක. මේක ඉතාම ලස්සනට නැත සිත් ගන්නාසුළු ආකාරයෙන් රුසියානු සාහිත්‍ය ඇතුලේ කතා කරපු එක විශිෂ්ට කෘතියක් තමයි චිංගිස් අයිත්මාතෝව්ගේ ගුරු ගීතය කියන කෙටි නව කතාව. මං හිතන්නේ විමුක්ති අරගලය තුළ සදාකාලික කෘතියක්, කියන්නේ සදාකාලිකව අනුස්මරණය කරන කෘතියක් හැටියට මේ කෘතිය අපිට දක්වන්න පුළුවන්. ඒනොත් විශේෂයෙන් අර අපි හිත ඇතුලේ රැඳිලා තියෙන්නේ ඒ දුයිෂන් කියන විශිෂ්ට ගුරුවරයා, ඔහුගේ විශිෂ්ට බව, ඔහු කරපු දෙය. එතකොට ඒ දෙය ඇතුලේ අපිට නැත්නම් දුයිෂන් කියන
මනුස්සයා සාමාන්‍ය සාමාන්‍ය මනුස්සෙක්. නමුත් තමන්ට දෙන ලද දෙය ඉතාම හොඳින් එහි අවසානයක් දක්වා කිරීමට හිත හදාගත්ත කෙනෙක්. එතනදී තම පුද්ගල සුවිශේෂ බව, තම පුද්ගල ආශාව කියන එක බොහෝදුරට මොහු යටපත් කරගෙන අර පොදු අරමුණ වෙනුවෙන් තමන් ඉස්මතු වෙනවා කියන කාරණේ වෙනුවට අර පොදු අරමුණ වෙනුවෙන් තමන්ගේ ශරීරය දෙන්න ඔහු ඉදිරිපත් වී තිබීම කියන කාරණේ මං හිතන්නේ විමුක්ති අරගලයේ නිරත වෙන අයට එදා මෙන්ම අදත් අතිශයින්ම අනුවේදනීය, අතිශයින්ම සිත් ගන්නාසුළු සහ අතිශයින්ම අපව කම්පණයටපත් කරන සහ අපව විප්ලවයේ නැත්නම් අරගලයේ දෙසට ඇදලා ගන්න තරම් ශක්්‍යතාවයක් තියෙන නවකතාවක් හැටියට ගුරු ගීත අපිට සලකන්න පුළුවන්. එතනදී දැන් එයාට ඉස්මතු වෙන්න ගොඩක් අවස්ථා තිබුණා. දැන් අන්තිමට අල්ටිනායි අර ඉස්කෝලේට ඇවිල්ලා කියන්නේ දුවිෂන් හොයනකොටත් දුවිෂන් නැහැ. දුවිෂන් එතකොටත් තමන්ගේ ලියුම් බෙදන වැඩේ කරනවා. ඒ දුන්න වැඩේ කරනවා. එතකොට ඒ දුන්න වැඩේ අතපසු නොකර ඒ දිකින් දිකට අර ජිජක් කියන රෙපිටිෂන් එයම නැවත නැවත කරනවා. ඒ කියන්නේ ලියුම් ගෙනියන එක ගත්තොත් මේක වෙන කෙනෙකුට ගත්තොත් කියන්න පුළුවන් නේ. දැන් මේක හරි යාන්ත්‍රික ක්‍රියාවක්. මේක කිසිම රසයක් නැහැ. මේක කිසිම අලුත් බවකුත් නැහැ. හැමදාම මම එකම දේ කරනවා. ඒ නිසා මේක හරි පරාරෝපිත දෙයක් නේ. හරි මේ කියන්නේ එහෙම රසවත් දෙයක් නෙවෙයිනේ. දැන් අද ගත්තොත් ඕක නෙවෙයිනේ කරන්න හදන්නේ. ඕක කරනවා වෙනුවට අත අතිරික්තයක් හොයන්නේ ඒකේ. අද එහෙමනේ. අද මිනිස්සෙක් එක තැනක රසාව කරන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් පැනලා ගිහිල්ලා ඊට වඩා පොඩ්ඩක් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා නම් හොඳයි කියලා අර ස්ලාවෝ ජිජක් කියන මේක අනන්‍යතා ප්‍රශ්නෙක ඉන්නේ කියලා අපි කියන්නේ එක තැනක දෙන රද දෙය කියන්නේ එහෙම කරන එක වෙනුවට ඒකෙන් තෘප්තිමත් වෙන එක වෙනුවට තෘප්තිය කියන්නේ කොහොමද ස්ලාවෝජිජක් ප්‍රතික්ෂේප කරනවා ඒ ඒ ඒක ඒ දෙනලද ක්‍රියාව නැත්තම් තමා විසින්ම එක්තරා ආකාරයකට මේ ක්‍රියාව තමා විසින්ම අර්ථකථනය කරගෙන තියෙන්නේ දුෂෙන් කියන්නේ එයාම හිතලා තියෙනවා මේක තමයි මම කරන්න ඕන වැඩි ඒකයි කවුරුත් කියලා නැහැ කවුරුත් ඒක පැහැදිලි කරලා දෙන්න ඇවිල්ලත් නැහැ කියන්නේ පැහැදිලි කරලා දෙන්න ලෙනින් ඇවිල්ලා නැහැ එතෙන්ට. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. දැන් ලෙනින්ගේ ෆොටෝ එකක් චිත්‍රයක් පමණයි තියෙන්නේ ඔහු අතේ. අනික් අයට පෙන්නන්න අල්තිනායිලට හැමෝටම පෙන්නන්න ඔහු අතේ තියෙන්නේ අර දුර්වර්ණ වෙච්ච ලෙනින්ගේ ඡායාරූපය. එතකොට තමන් කරන්නේ මොකද්ද කියන එක කියන්නේ මොකක් කළ යුතුද? කුමක් තමන් මේ මොහොතේ කළ යුතුද කියන එක අරිම පුදුම සහගත ලෙස තමා විසින්ම තීරණය කරන්න සිදු වෙලා තියෙනවා මේ මොහොතේ. ඒක කියලා දෙන්න කවුරුත් එන්නේ නැහැ. මොකද ඒක කියලා දෙන්න ලෙනින් එන්නේ නැහැ දැන්. මොකද්ද මම මේ වෙලාවේ කරන්න ඕන කියලා. එතකොට අන්න ඒ අර්ථෙන් ගත්තාම තමා වෙත පවරාගත් තමා වෙතම පවරාගත් රාජකාරියක් කරමින් දිගින් දිගට එයම කරමින් එයින් උකටලී වෙන්නේ නැතුව, එයින් පරාරෝපණය වෙන්නේ නැතුව, එයින් පසුබහින්නේ නැතුව, ඒ ගැන කලකිරෙන්නේ නැතුව තම මරණය තෙක්ම ඒ ලියුම් බෙදීමේ වැඩේ දිගින් දිගට කිරීම නම් ක්‍රියාව අපිට හිතන්න අපිට නම් කරන්න පුළුවන් විමුක්ති ක්‍රියාවක් හැටියට. මොකද කියන්නේ ඒ විප්ලවය ඔහුට දැනෙන්නේ විප්ලවය කියන එක අපි හිතනවානේ විප්ලවය කවුරු හරි කරලා අපිට පෙන්වන්න ඕනේ. එතකොට තමයි අපිට අපි විප්ලවීයයි කියලා දැනෙන්නේ කියලා. එහෙම නැත්නම් කවුරු හරි පක්ෂයක නායකයෙක් ඇවිල්ලා බැජ් එකක් ගහලා ටයි එකක් මොකක් හරි දාලා තොප්පියක් දැම්මට පස්සේ තමයි ඔන්න මම විප්ලවීය නායකයෙක් කියන්නේ වෙන කෙනෙක් ඒක තමාට දෙනකම් තමාව නම් කරනකම් වෙන නාමකරණයක් වෙන කෙනෙක් ඇවිල්ලා කරනකම් අපිට බැහැනේ මේ අපි විප්ලවීයද නැද්ද කියලා තේරුම් ගන්න මේ යුගේ. ඒ කියන්නේ අපි ඉල්ලා සිටිනවානේ කවුරු හරි මාව විප්ලවීයයි කියලා නම් කරන්න කියලා. එහෙම කිසි කෙනෙක් නම් කරන්න මේ යුගේවත් ඒ යුගේවත් නැහැ. ඒ තමා කරන ක්‍රියාව තමාගේ තේරීම ස්වච්ඡන්දතාවයේ වර්ණය තමා ඒ මොහොතේ කරන වර්ණය තුලින් තමා තීරණය කරන්නේ තමා විප්ලවීය ක්‍රියාවකද ඉන්නේ නැද්ද කියන එක. දුෂන් එක අපිට ඔප්පු කරලා පෙන්නනවා සෑම අවස්ථාවකම ඔහුට තියෙන්නේ විප්ලවය පිළිබඳ අනුරාගයක්. මේක හරි වැදගත් කාරණාවක්. අපි හුඟක් අයට නැත්තේ මේ යුගයේ මෙන්න මේ අනුරාගය. ඒ කියන්නේ විප්ලවය සම්බන්ධ වූ අනුරාගය.
හරිට යනවා මෙහෙට යනවා අරට පයින්නවා මෙහෙට පයින්නවා බලනවා අපිට එහෙම නෙමෙයි මේ පිළිබඳ අනුරාගිකව මේ පිළිබඳ 100%ක් අපි දාලා මේන් කියන්නේ මේ මේ පිළිබඳ අර ඉනර් ඩිස්ටන්ස් කියන්නේ අපේ අභ්‍යන්තර දුරක් තියාගන්න නැතුව මේකට සම්පූර්ණයෙන් ඇදවැටුණු මොහොතට තමයි අපිට තේරෙන්නේ අර ජැක් සම්පූර්ණයෙන් ඇදවැටුණා වගේ අපි විප්ලවීය ක්‍රියාවක් තුළ ඉන්නවා කියලා. එහෙම නැතුව කවුරුත් අපිට කියන් කියන්නේ අපිට කියලා දෙන්න එන්නේ නැහැ මේ යුගයේ මේ ඔබ මෙන්න මේ දේ මේ කළ යුතුයි කියලා. ඒ නිසා ලෙනින්ගේ ඡායාරූපේ තමා තුළ තියාගෙන තමාගේ සාක්කුවේ තියාගෙන තමන් තීරණය කරන විප්ලවයේ ඇතුලේ තමන් කරන්න ඕන මොකද්ද කියලා. මෙන්න මේක තමයි මේ යුගයේ ප්‍රධානම කාරණාව අපි තේරුම් ගත යුතු. කවුරුත් අපට අත දෙන්න මඟ පෙන්වන්න එන්නේ නැහැ කියන එක. ඒ නිසා අපිම තීරණය කරන්න ඕන මේ යුගයේ මොකද්ද කළ යුත්තේ කියලා. ඒක තමයි මම හිතන්නේ අපි මුල් සාකච්ඡා දෙකේදීම පැහැදිලි කරගන්න උත්සාහ කළේ. ඒ කියන්නේ මම කවුද? අනන්‍යතා අර්බුදයකට නොයා මමංකාරය වෙත නොයා අර අපි කියන්නේ මේ තපා තමන්ටම කරන අනුරාගයක් වෙත කියන්නේ නාසිසම් මේ ස්වරූප රාගයක් වෙත නොයා අපි පූර්ණ ලෙස මෙන්න මේ වැඩේ ඇතුළට නැත විප්ලවයේ ක්‍රියාව ඇක්ට් එක ක්‍රියාව ඇතුළට මරණීය ක්‍රියාව ඇතුළට අවසානයක් දක්වා මේ යන ගමන ඇතුළට එන්න ඕන කියලා. අපිට තවදුරටත් මේ විමුක්ති සිහිනය එහෙම නැත්නම් කොමියුනිස්ට් සමාජය පිළිබඳ සිහිනය අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ යුගයේ මේ ධනේශ්වර ක්‍රමයේ ඇතුලේ තියෙන නපුංසකභාවය නිසා. ඒ කියන්නේ මේ යුගයේ නපුංසකයි යනුවෙන් මම අදහස් කරන්නේ මම එකට උදාහරණයක් ගේන්නම්. මෑතක මට අසන්න ලැබුණා එක දිග දිනපතා මේ රේඩියෝ වල යනවා මේ අලුත් ටැක්සි සේවාවක්. අලුත් ටැක්සි සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා මම හිතන්නේ කිසියම් දුරකථන සමාගමකින් හරි කවෙන් හරි. ඊට පස්සේ ඒක ඇප් එකක් මේ යම්කිසි මුදුකාංගයක් ඔස්සේ අපිට ඕන කෙනෙකුට ටැක්සියක් අරගෙන යන්න පුළුවන්. දැන් මේ කට්ටිය මේක මේ ප්‍රමෝට් කරනවා මේ ටැක්සි සේවාවට එන්න කියලා. කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඔබ ගැහැණියක් නම් ඔබට අපිට දෙන්න පුළුවන් ගැහණු රියදුරෙක්. එතකොට ඔබගේ ආරක්ෂාව තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ යුගේ මං කියන්නේ ආරක්ෂාව ඕනේ නැහැ වගේ එකක් නෙමෙයි. සහ මේ තියෙන පිරිමි සමාජය ඇතුලේ කරන්න පුළුවන් ද නැද්ද? ඒ නිසා ඒක එකතරා සාධාරණ බවක් මිනිසුන්ට පෙනී යන්න පුළුවන් බැලු බැලමට. නමුත් අනික් අතට කියනවා ඒ අඩගම එදලෙන් දැන්වීමෙන් කියනවා ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ ස්වාමි පුරුෂයා හිතන්න ඔබ ගැහැණියක් ඔබ බිරිඳක් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ ගැන සැක හිතන්න පුළුවන්නේ. ඔබ ඒ කියන්නේ ඔබ කාන්තාවක්ම එළවන මේ ටැක්සි එක යනවනම් එතකොට ඔබගේ ස්වාමි පුරුෂයාටත් නිකන් එක සතු හොඳක් නේ හොඳයි නේ යාට. එතකොට ඔබට එයාට දෙන්න ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් නේ ඔබ හොඳ කෙනෙක් වගේ. අන්න එහෙමනි ආකල්පයක් දැන් මෙතන ඇති කරනවා. දැන් මේක බැලු බැලමට කෙනෙකුට කියන්න පුළුවන් මේක මාරයි නේද? බලන්න කොච්චර හොඳයිද මේ ටැක්සි සේවාව හරහා මේ අපිට කරන්න පුළුවන් නේද? මේ සමාජය තවත් සංගතභාවය තව වැඩි වෙනවා නේද කියලා. නෑ මං කියන්නේ මේක තමයි ඇත්ත මේ යුගයේ නපුංසකභාවය කියලා යනුවෙන් මම අදහස් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේකයි. මේ තුල සැබෑ ප්‍රචණ්ඩත්වය සැබෑ වෙනස සැබෑ රැඩිකල් වෙනසක් නෙමෙයි මේක විසින් ස්ථාපනය කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඔබ ගැහණු ගැහණියක් නම් ඔබට පුළුවන් වෙන්න ඕන ගැහණු පිරිමි ભેදයක් නැතුව ඕනම ටැක්සි එකක නැගලා යන්න. ඒ කියන්නේ මේ ටැක්සි සේවාව තුල තියෙන්න ඕන අතිශයින්ම මේ හොඳ විනයක් ඒක ගැහණු පිරිමි ભેදයක් නැතුව ඔබට ඕන එකක නැගලා යන්න පුළුවන්. ඒ ඔබට කිසිම අනතුරක් වෙන්නේ නැහැ කිය. ඒ කප්පාදුව ඒ ටැක්සි සේවාව තුල තියෙනවා වෙනුවට ඒක ඊට වඩා පශ්චාත් නූතනකරණය කරලා තියෙනවා. ඒක නූතනවාදී භාවයෙන් පශ්චාත් නූතනකරණය කරලා තියෙනවා. ඔබට ගැහණු දිරිය දුරේ දීලා ඔබේ ප්‍රශ්නේ විසඳලා දානවා. දැන් බැලුගල්මට තාර්කිකයිනේ. ඒතකොට කියන්න පුළුවන් මේක තමයි විපරීත තර්කය. දැන් අනික් පැත්තට ඔබගේ ස්වාමි පුරුෂයා පැත්තට හිතන්නකෝ. දැන් ස්වාමි පුරුෂයාත් බලාපොරොත්තු වෙනවා ඔබ ආයුත්තේ ගැහණු රියදුරෙක් එක්ක කියන්නේ ගැහණු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක කියලා. ඒ කියන්නේ නැවත අර පරණ සම්බන්ධය පරණ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නැවත ස්ථාපිත වෙනවා. නැවත අර පිරිමියා සැක කිරීම කියන්නේ පිරිමියා අපේක්ෂා කරනවා ගැහණිය ආයුත්තේ ගැහණු කෙනෙක් ඉන්න එකක කියන්නේ ටැක්සි එකකම කියන පැරණි පුරුෂ මතවාදේ නැවත ස්ථාපනය කරලා ඒ පුරුෂ මතවාදයට මිලක් නියම කරලා ඒ පුරුෂ මතවාදයේ ඇතුලේ මේ ධනවාදය තවත් හොඳින් ගමන් කරනවා මිසක් අර ඇත්ත මිනිසුන්ගේ මිනිස් ආත්මය ඇතුළට අරන්ගෙන කප්පාදුව
අරන් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටැක්සි රියදුරලා, ඒ කියන්නේ ඕනම, ඒ කියන්නේ ජෙන්ඩර් බයස් එකක් නැතුව ඒ ශිෂ්ට සම්පන්න කරනවා කරණය කරනවා වෙනුවට මෙන්න මේ තියෙන අශිෂ්ටභාවය වෙළඳපොළක් ලෙස කරකවලා ඒ වෙළඳපොළට දෙනවා වෙනත් පශ්චාත් නූතන විසඳුමක්. අන්න ඒ අර්ථයෙන් මම කියනවා මෙන්න මේ ධනේශ්වර ක්‍රමයේ විපරීත ස්වභාවයක් තියෙන්නේ. එන්නේ ඒක නිසා, මෙන්න මේ ස්වභාවය නිසයි, මෙන්න මේ මං කියන්නේ විපරීත ස්වභාවය නිසයි අපි කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ නැවත නැවත සිහින දැකිය යුත්තේ. නමුත් මේ සිහිනය වෙනුවට මේ යුගයේ අපිට මොකද්ද කියන්නේ? අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ බිත්ති තාප්ප නැවත නැවත ප්‍රතිජීවනය වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගැහැණු පිරිමි අතර තාප්පය තව ඒ ක්‍රම ඒක ඇතුලේ ශක්තිමත් කරලා තියෙනවා. ඒ කියන්නේ ගැහැණු පිරිමි අතර ඒ තාප්පේ කඩලා මේ අපි ඔක්කොම සමාන, ඒ කියන්නේ අපි සමාන වැඩ කරන්න යන සමාන මිනිස්සු හැටියට අර්ථක, ඒ කියන්නේ තාර්කික කරනේ කරනවා, සබුද්ධික කරනේ කරනවා වෙනුවට ගැහැණු පිරිමි ભેදයක් නැහැ, අපි ඔක්කොම යන්නේ වැඩට, කාගෙවත් පස්ස මෙරිකන්න නෙමෙයි අපි යන්නේ. ඒක වෙනුවට අපිට තාප්පයක් අරන් එනවා. ඒ තාප්පේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තාප්පේ. ඒ කියන්නේ දුප්පතුන් ලෝකයේ එක කොටසකත්, පොහොසතුන් ලෝකයේ තවත් කොටසකත් ඉඳිමින් ඒ දෙක ඒ කියන්නේ මේ බිල් ගේට්ස් මේ ධනවාදය ඒක ස්වභාවික කරණය කරලා අපේ දෙන්න අතරට බිත්තියක් ගෙනල්ලා, තාප්පයක් ගෙනල්ලා, නව බර්ලින් තාප්පයක් ගෙනල්ලා ඒ තාප්පය ස්වභාවික කරණය කරන මට්ටමට අද ධනවාදය ඇවිල්ලා තියෙනවා. අද ධනවාදයේ ඒ කියන්නේ අද සටන් පාඨයේ තාප්පයක් හදමු අපි. ඒ කියන්නේ අපි හදමු තාප්පයක් දුප්පතුන් එකට එක පැත්තකත්, පොහොසතුන් ට්‍රම්ප්ලා වගේ අසමත් ජාතියෝ තව පැත්තකත් ඉන්න තාප්පයක් හදලා ඒ තාප්පේ එහා පැත්තේ මෙහා පැත්තේ ඉන්න මේ දෙක අතර, අර ස්ලාවෝජිජක් මේ ළඟදි කියනවා මේ දෙක අතර දැන් ගමන් කරන්නේ මේ සංක්‍රමණිකව කියලා. කියන්නේ මේ තාප්පේ කියන්නේ යුරෝපයත්, යුරෝපීය නොවන මේ අනෙක් මේ අපේ ආසියාව, අප්‍රිකාව වගේ රටවල් අතර දැන් ගමන් කරන්නේ සංක්‍රමණිකව කියලා. ඉතින් එතකොට මේ තාප්ප ස්වභාවිකකරණය කිරීමේ වැඩපිළිවෙලක මෙන්න මේ ධනවාදයේ අද ඉන්න නිසා අපිට සිදුවෙලා තියෙනවා නව කොමියුනිස්ට් සිහිනයක් කරා මේ තාප්ප විසංයෝජනය කරන නව කොමියුනිස්ට් සිහිනයක් කරා යන්න. යුරෝපයේ ධනපතීන් සහ ලෝකයේ ධනපතීන් එක තාප්පයකත්, දුප්පතුන් එහි අනිත් පැත්තේත් නම් ඉන්නේ නව අධිරාජ්‍යවාදයක සලකුණු තමයි මේ තියෙන්නේ. ඒ නව අධිරාජ්‍යවාදයක සලකුණු අපි ස්පනා පිට දිගහැරමින් තිබෙන නිසා ඇලන් බදිව් කියනවා අපිට නව මාවෝවාදයක අවශ්‍යතාවය. ඒ කියන්නේ අධිරාජ්‍යවාදය මෙන්න මේ විදිහට නම් ඩයලෙක්ට්, ඒ කියන්නේ නව ඩයලෙක්ටිකේ මේ විදිහට නම් තියෙන්නේ. ඒ කියන්නේ කම්කරුවා ධනපතියා කියන ඩයලෙක්ටිකේ වෙනුවට අධිරාජ්‍යවාදය එක පැත්තකත්, නව අධිරාජ්‍යවාදය එක පැත්තකත්, ඒ අධිරාජ්‍යවාදයෙන් බහිෂ්කරණය කරපු, ඒකෙන් එළියට දමන ලද, හප කරලා එළියට දාන ලද ජනකොටස, ඒ කියන්නේ යටත්විජිත ඇතුලේ හිටපු මිනිස්සු, අසරණ මිනිස්සු, ඒ සූරා කාපු අපේ අද කම්කරුව බලන්න හැමතැනම ගිහිල්ලා ඒ වෙද සූරා කෑම, ඒ එන්නේ සූරා කෑමට ලක් කරන පිරිස ඒ තාප්පෙන් එළියෙත් ඉන්නවා නම් නව අධිරාජ්‍යවාදයක සලකුණු මේ ඇතිවීමින් පවතින්නේ. එසේනම් ඒ අධිරාජ්‍යවාදය වෙනුවෙන් මාක්ස්වාදී විසින් අවසානයේට, මං කියන්නේ ඒ අධිරාජ්‍යවාදය න්‍යායගත කරන ලද්දේ මාවෝ සහෝදරයා, එහෙනම් අපිට නැවත මාවෝ කියවන්න වෙලා තියෙනවා. මොකද නව අධිරාජ්‍යවාදය සුණු විසුණු කර දැමීම, කුඩුපට්ටම් කර දැමීම පිළිබඳ අප සිහින දකින්නේ නම් අප මුලින් මාවෝ කියවලා වැඩේ පටන් ගන්න ඕන කියලා කියන්න පුළුවන්.